පුර 73 වසරක අභිමානනීය මෙහෙවරක් ශ්‍රී ලංකා දරණී තලය වෙනුවෙන් ඉටු කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වර්ෂ 1949 ඔක්තෝබර් 10 වන දින යුද්ධ හමුදා පනත සම්මත කිරීමත් සමග ආරම්භ වන්නේ ජාතියේ අභිමානවත් ආරක්ෂකයව වශයෙන් ශ්‍රී ලංකා දීපයේ ස්වෛරීභාවය භෞමික අඛණ්ඩතාව සහ ස්වාධිපත්‍ය උදෙසායි මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදුමේ පින්දිමේ දශක 3ක් පුරා අප මෞබිම වෙලාගෙන සිටි ත්‍රස්තවාදයෙන් මාතෘභූමිය නිදහස් කර ගැනීම පිණිස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිදු කළ අමිල මෙහෙවර ඉතිහාසයේ රන් අකුරින් ලියවී අවසන් හදිසි ආපදා ස්වභාවික විවසන තත්වයන් වලදී පවා අප රටත් ප්‍රජාවත් වෙනුවෙන් දිවි දෙවෙනි කොට ඇප කැපවන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සදා කල්හිම මේ මාතෘභූමිය සුරක්ෂිත කරන ජාතියේ විසල් ප්‍රාකාරයයි कोविड 19 වදුර හමුවේද ජාතිය ආරක්ෂක පෙරගමන් කරුවා වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉටු කළ මෙහෙවරද ශ්‍රී ලාංකික ජාතිය වශයෙන් අප කෘතඥ පූර්වකව සිහිපත් කරන්නෙමු 73 වන සංවත්සරයට සමගාමීව පසුගිය දිනයන්හිදී වැඩසටහන් මාලාවක්ද ක්‍රියාත්මක කරනු ලැබුවා. ඒ අනුව අද දින පනාගොඩ යුද හමුදා කඳුරේ විශේෂිත සම්මාන පෙළපාලියක් පැවැත්වෙනවා. මේ අතර යුද හමුදා නිලධාරීන් 372 දෙනෙකුට සහ සෙසු නිලයන් 7127 දෙනෙකු යුද හමුදාපති ලුතිනල් ජෙනරල් වික්‍රම් ලියනගේ නිර්දේශය මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මගින් උසස් වීම ලබා දී තිබෙනවා. අප මාතෘභූමියේ ස්වෛරීභාවය උදෙසා රණ බිම මත දිවි පිදුම් මෙන්ම අදත් මේ මෞබිමේ සුරක්ෂිතභාවය වෙනුවෙන් අප කැපවන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිත ලක්විරුවෙනි මේ ඔබට පිදෙන ජාතියේ හෘදයාංගම උත්තමාචාරයයි යෞවනයේ මේ සගයා අපට නොහැකි දේ කරනා अपन एक की में मिली सा